සංවිධානාත්මක පාතාලයක් වූ අනුරපුර පාතාලය. ඇල්ෆ්‍රඩ් සොයිසා නොහොත් කලත්තෑවි සොයිසා යන නාමය මීට දශක කිහිපයකට පෙර සිදු භයානක අපරාධ පිළිබඳ අසා ඇති අයවන්නට හුරුපුරුදු නමකි. මොහොබෘතියෙන් වෛද්‍යවරයකි, ව්‍යාපාරිකයකි, එපමණක් නොව චිත්‍රපට නිෂ්පාදකයකි. මේ සියල්ලට වඩා ඔහු ප්‍රසිද්ධ වූයේ කලත්තෑව ප්‍රදේශයේ අද්භූත ඝාතන කිහිපයක පිටුපස සිටි ඝාතකයෙකු ලෙසයි. මේ නිසා කලත්තෑව සොයිසා යන දරුණු අපරාධකරුවන්ගේ ලයිස්තුවේ ඔහුගේ නම ඉහළටම එසවී තිබුණි. මොහු 1915 වර්ෂයේ කඳාන නාගොඩ ප්‍රදේශයේ ඉපිද ඇමරිකාවට ගොස් වෛද්‍ය විද්‍යාව හදාරා මෙරටට පැමිණෙනුයේ කෝටිපතියෙකු ලෙසයි. එසේ පැමිණෙන මොහු කම්පහ දෙල්ගොඩ ප්‍රදේශයේ ඩිස්පෙන්සරියක් පවත්වාගෙන යන අතරතුර හමුවන විවිධ පුද්ගලයන් හේතුවෙන් ව්‍යාපාර ශේෂ්ඨයට පිවිසෙන්නේ සොයිසා යන කෝටිපති පෙරපත් නාමයට තවත් එක් ව්‍යාපාරිකයෙකු ලෙස එක් පැමිණි. මේ හේතුවෙන් ඔහු තබෑරු හිමියෙකු සහ විශාල ඉඩකඩම් හිමියෙකු විය. ඔහුට කලත්තෑව ප්‍රදේශයේ පමණක් අක්කර 400ක පමණ ඉඩකඩම් ප්‍රමාණයක් තිබූ බව පැවසේ. මෙම ඉඩකඩම් තුළ ඔහු ගොවිපලක් පවත්වාගෙන ගිය අතර එහි රාගම පදිංචි විලි සහ කලත්තෑවේ කළු ඇල්බර්ට් යන අය සේවය කර ඇත. ඔවුන් සොයිසාගේ සැබෑ ව්‍යාපාර කටයුතු වලට වඩා නීති විරෝධී කටයුතු සඳහා දායක වී ඇති බව පසුව අනාවරණය විය. මේ සඳහා උදාහරණයක් ලෙස සොයිසා හා ගැටනු රෙන්ද ව්‍යාපාරිකයෙකු කෝටිපති ව්‍යාපාරිකයෙකු මහමගදි කොල්ල කෑම දැක්විය හැක. එම ව්‍යාපාරිකයා හට මුදල් ලබා දෙනු ලැබුවේ සොයිසා විසිනි. පසුව ඔහු කොල්ල කනුවේද ඔහුගේ මුදල්ය. මේ කොල්ලේ සඳහා යොදාගත් මෝටර රථයද පැහැර ගන්නා ලද රථයකි. එවකට ප්‍රසිද්ධ ක්‍රීඩකයෙකුට අයත් වූවකි. කොල්ලෙන් පසු මේ මෝටර රථය සොයිසාගේ උපදෙස් මත කලත්තෑවේ ඉඩම් වල බලදමුන් ලැබුවේය. මෙම කාලයේදී සොයිසා යටතේ සිටි සේවකයන් දෙදෙනෙකු අතුරුදහන් විය. ඊට ආසන්නතම හේතුව වූයේ ඔවුන් වැටුප් ඉල්ලා සිටීමයි. ඒ අතුරුදහන් වූවන් වනුයේ තලංගම ප්‍රදේශයේ පදිංචි PKD පෙරේරා සහ කොටහේනේ පදිංචි සුන්දර සාගරය යන අයයි. මේ සඳහන් පෙරේරා යන අයගේ අතුරුදහන් වීම ගැන සේවකයෙකු දැන සිටීම නිසා සියලු රහස් එළිවිය. පොලිසිය අල්ලෙන්නට වූ සොයිසා පොලිසියේ නීතිකරුක නිලධාරියෙකු වූ උප පොලිස් පරීක්ෂක නලින් දෙල්ගොඩ මහතා විසින් ද්විත්ව ඝාතන වරදකරු වශයෙන් මෙස සොයිසාත් ඔහුගේ සේවකයන් වූ විලි සහ කළු ඇල්බර්ට්වත් අත් අඩංගුර ගත්තේය. අවසානයේ සොයිසාට එරෙහිව මෙම නඩුව විභාගයට ගත්තේය. මෙස්නා සොයිසාගේම සේවකයන් 64 දෙනෙකු ඔහුට විරුද්ධව සාක්ෂි දීමට ඉදිරිපත් විය. මේ හේතුවෙන් 1972 වසරේ මේ මස 12 වනදා අධිකරණයෙන් සොයිසාට මරණ දඬුවම් නියම කළේය. සොයිසා විසින් අධිකරණය වෙත අභියාචනාවක් ඉදිරිපත් කළද එම උත්සාහය අසාර්ථක වූ අතර 1971 වසරේ ජනවාරි 5 වෙනිදා උදෑසන 8:05ට ඇල්ෆ්‍රඩ් සොයිසා නොහොත් කලත්තෑවි සොයිසා නැමැති ධනවත් ව්‍යාපාරික වෛද්‍යවරයා එල්ලා මරණ ලදී. ඒ මීට දශක කිහිපයකට ඉහතදීය. ඇල්ෆ්‍රඩ් සොයිසාට ඇලෙක්සැන්ඩර් වසන්ත වික්‍රම සොයිසා නොහොත් වසන්ත සොයිසා නම් පුතෙකු සිටියේය. ඔහු කුඩා කල සිටම අනුරාධපුරයේ හැදී බැදී වූ අතර ඔහු ගැන නොදන්නා කෙනෙකු නොවුණු තරම් විය. ඒ කලත්තෑවේ සොයිසාගේ පුත්‍රයා ලෙස. මේ හේතුවෙන් ඔහු දැඩි ලෙස කලකිරී සිටියේය. පාසලෙන් ඉවත් වූ කාලයේ ඔහු තම වාසකම වෙනස් කිරීමට තීරණය කළත් නීතිඥවරුන්ගේ උපදෙස් මත ඔහු එම තීරණය වෙනස් කළේය. පාසල ඉවත් වූ පසු වසන්ත සොයිසා ආත්මාරක්ෂක සටන් කලාව ප්‍රගුණ කිරීම සඳහා යොමු විය. ඒ තරුණ කාලයේ ඒ සඳහා ඇති වූ දැඩි කැමැත්ත නිසායි. සටන් ගුරුවරයෙකු යටතේ පුහුණු වූ වසන්ත සොයිසා ක්‍රමයෙන් එම සටන් කලාවේ ඉහළටම ගියේය. ඒ කොතරම් දෙයක් එවකට ලංකාවේ සිටි කරාටේ සෙන්සේවරු අතර ඔහුද සෙන්සේවරයෙකු විය. මේ අතරතුර වසන්ත තවත් ක්‍රියාවක් සඳහා යොමු විය. ඒ ජින ස්වාර්ථාවක් ලැබීම කෙරෙහිය. ඒ අනුව ඔහු උළුකැට 525ක් ශරීරයේ ගසා ගනිමින් කඩා දමමින් 1998 වසරේ වාර්තාවක් පිහිට විය. තවත් වරක දුම්රිය මැදිරි 3ක් කටින් දවාර්තාවක් පිහිට විය. තවත් වරක සිමෙන්ති ලෑලි හිසෙන් කඩා තමමින් වාර්තාවක් පිහිට විය. මෙලෙස ඔහු තැබූ ගිනස් වාර්තා ගණන 10කි. මේ වාර්තා හෙටින් වසන්ත මෙරට පමණක් නොව එතරද ජනප්‍රිය පුද්ගලයෙකු විය. මෙසේ ජනප්‍රිය වූ වසන්ත රූපහණි නාලිකාවක රියලි වැඩදර වැඩසටහනක ඉදිරිපත් වී එහි කිරුළ දිනා ගත්තේය. මෙසේ ජනප්‍රිය වූ ඔහු රැකියා කිහිපයක් කළේය. ලංකා ගමනාගමන මණ්ඩලයේ වසර 7ක් පමණ සේවය කළ ඔහු ලංකා විදුලි බල මණ්ඩලය හා එක් විය. එයින්ද ඉවත් වූ ඔහු එළවලු වෙළඳාමට අත තැබීය. එයද අපහැර දැමූ ඔහු හෝටල් ක්ෂේත්‍රයට එක් විය.
ඒ සඳහා ඔහුට අයත් ඉඩමක් වූ අනුරාධපුර කඩපණහා ප්‍රදේශයේ ඔහු නිවාඩු නිකේතනයක් ආරම්භ කළේ. පැනරෝමා ලෙස ඒ නම් කළ අතර ක්‍රමක්‍රමයෙන් ආර්ථික අදිනෝ දියුණුවට පත් විය. මේ අතර ඔහු කරාටේ ගුරුවරයෙකු ලෙස කරාටේ පුහුණු ආයතනයක් පටන් ගත් අතර වසන්තගේ තිබූ ජනප්‍රියතාවය නිසා උතුරුමැද පළාතේ විශාල සිසුන් ගණනක් ඔහු යටතේ පුහුණු වීමට පැමිණියහ. ආර්ථික අතින් ජනප්‍රියත්වයෙන් සහ ඉහළ තලයක සිටි දේශපාලන බලය දොහුමත සමීප වන්නට විය. ඒ ප්‍රතිඵලයක් ලෙස උතුරුමැද පළාතේ වූ ප්‍රබල දේශපාලඥයන් ඔහුගේ සමීපතම හිත මිතුරන් බවට පත් විය. වසන්ත ඔවුනට විවිධ උපකාර කිරීමට දායක විය. දේශපාලන බලයේ නඩුව ලැබීම තිබා නිසා වසන්ත තම හෝටලේ තරමක් විශාල කිරීමට තීරණය කළේය. ඒ සඳහා ඔහුට යම් ගැටලුවක් ඇති වුවත් තම දේශපාලන හිතවතුන් මගින් ඒ සම්නිරපත් කරගත හැකි බව ඔහු දැන සිටියේ. යනුව පැනරෝමා නිවාඩු නිකේතනය හෝටලයක් බවට පත් විය. ඒ සඳහා බාර් ලයිෂන් මෙන්ම රාත්‍රී සමාජ ශාලාවක් එහි සේවය කිරීමට කාන්තාවන් යෙදීමට ද අවසර ලැබුණි. මේ අනුව අනුරාධපුර පූජා භූමිය තුළ රාත්‍රී සමාජ ශාලාවක් තිබුණි. ඒට විවිධ පාර්ශ්ව විසින් විවිධ විරෝධතා එල්ල කරද වසන්තට තමන්ට ඇති දේශපාලන බලය නිසා එය තඹයකටවත් මායිම් නොකළේය. ක්‍රමයෙන් වසන්ත සොයිසා කලත්තෑවේ සොයිසාගේ තත්ත්වයට පත්වෙමින් තිබුණේ ඔහුටත් නොදැනුණි. සහසහයට පටන්ගත් රාජ්‍ය සමාජ ශාලාව මධ්‍යම රාත්‍රිය දක්වා ඇදී ගියේය. ලොවියන්ගේ දුක් මහන්සියෙන් හම්බ කළ සොච්චම නලගනන් ඉදිරියේ සුන් වී ගියේය. පාසල යන වයසට දරුවන්ට දෙමාපියන්ට හොරෙන් ඇති ආවෝය. මේ ආකාරයෙන් මෙම සමාජ ශාලාව උතුරුමැද පළාතේ තරුණයන් පිස්සු නටන පාරාදීසයක් බවට පත් විය. සමාජයේ නොයෙක් තලවල අයවලුන් මෙහි පැමිණ විනෝද වූහ. වෛද්‍යවරු ඉංජිනේරුවන් මෙන්ම යුද හමුදා පොලිස් නිලධාරීන් ඒ අතර වූහ. එලෙස මෙහි පැමිණ සමහරෙක්ට ආහාර මත්පැන් වලට අමතරව වසන්තකින් බඩකට පුරා ගුටි කෑමට ද අවස්ථාව සැලසුණි. ඒ මුදල් ගෙවීමට නොහැකි වූ නිසා. ඒට හේතුව කොළඹ තදාසන්න ප්‍රදේශවල තිබූ සමාජ ශාලාවට වඩා පැනරෝමා තුළ ආහාර මත්පැන් මිලින් අධික වීම නිසාය. මෙම හේතුව නිසා මෙහි පැමිණ ඇතැම් පිරිස් කළමනාකාරත්වය සමග වචන හුවමාරු කරගත්හ. ඒ බොහෝ විට කෙළවර වූයේ වසන්තකින් බඩකට පුරා කෑම වේලක් නොමිලේ ලැබීමෙන් පසුවය. ඒ නැවත සමාජ ශාලාව දෙසවත් නොබැලවීමට කළ අනතුරු ඇඟීමක් ලෙසයි. සමහර අවස්ථාවල ගනුදෙනුකරුවන් පැමිණි වාහන යතුරුපැදි පැනරෝමා සන්තකේ තබාගෙන මුදල් ගෙවූ පසු ඒවා නැවත ලබා දෙන ලදී. මේ ආකාරයේ සිදුවීම් අතර මෙහි පැමිණි එක් අයෙක් සිටියේ. ඔහු නමින් ඉරෝන් රණසිංහ නොහොත් දහයියාගම ලොකු මල්ලි නොහොත් SF ලොකුය. අනුරාධපුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනගත් ඔහු පාසල් අධ්‍යාපනයෙන් පසු යුද හමුදා විශේෂ කාර්ය බලකායට එක් විය. 2007 මාර්තු 7 මාර්තු 2 දින යුද හමුදාවට පෙඳුණු ඉරෝන් මූලික විශේෂ බලකා පුහුණු පසු ක්‍රීඩා කිරීමට යෑමේදී ඇති වූ ආබාධයක් නිසා ප්‍රතිකාර ගැනීමට මූලස්ථාන බලයන්ට අනුත්ත කරන ලදී. හමුදාවේ නිවත් වීම ඔහු ඉල්ලා සිටියද ඔහුට එසඳා අවසර නොලැබුණි. මේ හේතුවෙන් ඔහු යුද හමුදාවෙන් පලා ගියේය. හමුදාවෙන් පලයන විට ඔහු ඩාන්ස් කෝල්පල බලයක ලෙස කටයුතු කළේය. විශේෂ බලකායේ සිටින කාලයේදී නිවාඩු පැමිණි විට ඉරෝන් පැනරෝමාවට වෙත යාමට සිරිතක් කරගෙන සිටියේය. ඒ සඳහා ඔහු මිතුරන් පිරිසක් සමග සැම විටම එක් වී සිටියේ. මෙලෙස ඔවුන් කාබී ප්‍රීති වූ පසු සමහර අවස්ථාවලදී කළමනාකාරත්වය සමග ගැටුම් ඇති කරගෙන තිබුණේ පැනරෝමාව තුළ තිබූ ඉහළ මිල ගණන් ගැන විරෝධය පළ කිරීම නිසාය. අනුව 2015 ජුනි මාසයේ එක්තරා දිනකදී ඉරෝන් ඇතුළු පිරිස පැනරෝමා වෙත පැමිණ මත්පැන් බී විනෝද වූහ. ඔවුන් විනෝද වූ තරම කෙලෙස් හෘදයත් ඔවුන්ගේ බිල රුපියල් 83,000 පමණ විය. එහෙත් ඒ ගෙවීම සඳහා මොවුන් අත මුදල් නොතිබුණි. එහෙතුවෙන් ඉරෝන් ඇතුළු පිරිස වසන්ත ඇතුළු පිරිස සමග ගැටුමක් ඇති කරගත්හ. එහිදී ඉරෝන්ට පහර දුන්නේ වසන්ත ඔහුව රයක් පුරා දනගස්වා තැබීමට කටයුතු කළේය. එපමණක් නොව ඉරෝන් ඇතුළු පිරිසට නැවත පැනරෝමාවට පැමිණීමද තහනම් කළේය. මෙහි ඉතිරි කොටස ඊළඟ සතියේ වීඩියෝෙන් බලාපොරොත්තු වන්න. අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න.